ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගත වූ පැය 24 තුළ මෙරට කොවිඩ් 19 ආසාදිතයින් 6ක් සමස්ත ආසාදිතයින් 2730 දක්වා ඉහළට වැලිසර පොකුරත් සුවය ලබයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ඩෙංගු මර්ධන සහායකයින්ගේ සහාය තම රජයක් යටතේ බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවෙන බවට සජිත්ගෙන් ප්‍රතිඥා ශක්තිමත් දේශපාලන කණ්ඩායම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි ජාතික ජන බලවේගය කියයි තැපල් චන්ද විමසීම අදින් අවසන් තවත් ආයුධ තොගයක් වලස් මුල්ලෙන් මතුවේ දැන් දේශීය පාත් මෙරට කොවිඩ් 19 ආසාදිතයන් 6 දිනක ඊයේ දින හඳුනා ගැනුණා. ඒ අනුව සමස්ත කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයන් සංඛ්‍යාව 2730 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදිතනිය වී වැලිසර නාවික හමුදා කඳවුරේ ප්‍රතිකාර ලැබමින් සිටි සියලු නාවික හමුදා සමාජිකයන් සුවය ලබා තිබෙනවා. मेरठ कोविड-19 वायरस आसादने ऊ नवरोगिन हाय दिनको पिलिबंदव ईये दिन तहुरुना सऊदी अरेबिया सेट पेमिने निरोधायने वेमिन सिटी पुत्कलिन पास दिनको हा राजांगने प्रदेशीय पादिंची कंदकाडू आसादितेकुगे आश्रितेकु ए अत्रमन बबाय राज्य प्रवृत्ति डिपार्टमेंटो निवेदने कले कंदकाडू कोरोना पोकुरेन हम ऊ समस्त आसादितेनगे संख्याव 561 दक्वा इहलगुस एतिबवाय कोविड-19 पैतिरीम बलक्वीमे जातिक क्रियान्वित मध्यस्थाने संधान कले पुनरुत्थापने वन रंधव्यान हारसे पनास एकाक कार्यमंडल सामाजिकीन हेडतुनाक आराधित कार्यमंडलेट आयात पुद्गलीन पस्तेनको हा ओंगे समीपतमेन हतलिस्तेदेनको ईट एतुलात ईये दिने वन विट मेरेट समस्त कोविड-19 वायरस आसादितेनगे संख्याव सटहन ऊये 2730क लेसई मेअर कोविड-19 वैरस आसाधने उपुदेक पसुगेता होमगम प्रदेश हमुवीम समग अदाल पुदे आश्रितीन हेट पस्ते पीसीआर परीक्षण कटियत ये दिन सिदुके कोविड-19 वायरस आसादने वी प्रतिकार लपु अवसन नाविक हमदा सामाजिकीं तिदनात पूर्ण सुवेला बार रोहल वलीन पिटवगोस तिबन बव नाविक हमदा माध्य प्रकाशक कपितान इंदिकत सिल्वा महता पवसनवा एनु कोविड-19 वायरस आसादने वी रोहल गतव प्रतिकार लपु नाविक हमदा सामाजिकीं नवसी हायतनाम सुवेला बा अवसान मेत्र महाजन सौख्य परीक्षक वरुण आरंभ कल वृत्ति समिति क्रिया मार्गे अद हयवन दिन अखंड क्रियात्मक පසුගිය 10 වෙනිදා ආරම්භ කරපු උද්දේශාමිපිය මාර්ගයට මේ වෙනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳුම් දීලා නැහැ. තවමත් අපි හද දිනේ සියලුම බෝවෙන රෝග පාලනය කිරීමට අදාළ ක්‍රියාවලියෙන් ඉවත් වෙලා ඉන්න විශේෂයෙන් කොවිඩ් 19 සහ ඩෙංගු මේ වෙනකොට ලංකාවට තර්ජනයක් වෙමින් තියෙනවා. සෞඛ්‍ය අධිකාරීන්ට තියෙන නිසි බලතලය යටතේ මේක පාලනය කිරීමේ බලතල ඒ යටතේ ඉන්න පරීක්ෂකවරුන්ට මේ රාජකාරී කිරීමට අවශ්‍ය මූලික බලතල අපි ඉල්ලන්නේ කෙසේ වෙතත් ඒ බලතල ඉදිරියේදී ලබා දුන්නේ නැත්නම් අපි වෘත්තීය සංස්කෘතිය මාර්ගය දැඩි කරලා මින් එහාට ගියපු උද්ඝෝෂණ පාගමන් සහ උපවාසයක් දක්වා ව්‍යාප්ත කරන්න සූදානමින් ඉන්නවා महाजन सौख्य परीक्षक वरुण वृत्तीय क्रिया मार्गेट समस्त लंका डेंगू मर्दन सहायक संघमेद अद दिन सहाय पलक दिदास्विस महामतिपुरनेट अदाल तेपल चंद विमसीम कड़ेवतो अदिन अवसन विनवा එළපෙන මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද දිනේදී සිදු කෙරෙන අතර අදින් තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අවසන් වනවා. මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්දදායකින්ගේ සංඛ්‍යාව 7,5085ක්. පසුකිය 13 වන දින ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීම දින 7ක් පුරා පැවැත්වුණු අතර ලබා දී තිබූ දිනවලදී සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ඡන්දදායකින් හට අද දිනේදී සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට මැතිවන කොමිෂන් සභාව විසින් ස්ථාව සලසා දී තිබෙනවා මේ අතර ඡන්ද විමසීමේ කාල සීමාව තුල පක්ෂයක් කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයෙන් හෝ අගතියට පත්වන ආකාරයෙන් කටයුතු කිරීමෙන් වලකින ලෙස පූජ්‍ය පක්ෂයෙන් ඉල්ලීමක් කර තිබෙනවා
ඒ අගෝස්තු මාස 5 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ආගමික ස්ථාන පදනම් කරගෙන සිදු කරන මැතිවරණ ප්‍රචාරණ කටයුතු පිළිබඳව පැමිණිලි මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබීමත් සමගයි කොළඹ, ගම්පහ, කලුතර, හම්බන්තොට සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ආගමික ස්ථාන යොදා ගනිමින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම පිළිබඳව පැමිණිලි විශාල වශයෙන් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වන වගන්තියේ ප්‍රකාරව ආගමික ස්ථානයක සිදු කරන ප්‍රචාරණ කටයුත්තක් හෝ ආගමික රැස්වීමකදී පක්ෂයක් කණ්ඩායමක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයෙන් හෝ අගතියට පත්වන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම අයුතු බලපෑමක් වන අතර එය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සඳහන් වනවා. එමෙන්ම ආගමික ස්ථානයක් තුළදී යම් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට පත්වන අදහස් දැක්වීම ඇතුළු කිසිදු කාර්යයක් සඳහා ඉඩ ලබා නොදෙන ලෙසයි මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ. අදාළ නීති උල්ලංඝනය කරන පුත්කරින් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට දිස්ත්‍රික් මැතිවරණ කළමනාකරණ ඒකකයට මැතිවරණ කොමිෂන් සභාවේ පිහිටුවා ඇති ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට දැන්විය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. තම රජයක් යටතේ බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙන බව සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් සමගිය ජන බලවේගයේ ත්‍රිනිකායක භික්ෂු පිරිමුණේ කොළඹ දිස්ත්‍රික් සංඝ සමුළුව ඊයේ පස්වරුවේ කොළඹ දීප වැතුණා. මෙම සමුළුව සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සියම් මහා නිකායේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක අරම ධම්මතිලක නාහිමියන්ගේ මූලාසනයෙන් සමගිය ජන බලවේගයේ ත්‍රිනිකායක භික්ෂු පිරිමුණේ අනුශාසක සභාපති පිළියන්දල සංකල්ප විහාරයේ විහාරාධිපති පූජ්‍ය උගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ එම පෙරමුණේ ජාතික සංවිධායක දැරණිය කළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී දැරණිය කළ ශ්‍රී ග්‍රාමබෝධි විහාරාධිපති පූජ්‍ය කෝට්ටේ විදුර කිත්ති හිමියන්ගේ සංවිධානයෙන් සිදු කෙරුණා. ලොකුට කතා කරා. මම වගකීමෙන් කියන්නට කැමතියි සංස්කෘතික අරමුදලේ අරමුද සියල්ලක්ම අපේ යොමු කර දෙන්නේ ආගමික සිද්ධාස්ථාන සංවර්ධනය කිරීමටත් ඒ වගේම සිද්ධාස්ථාන සංවර්ධනය කිරීමේදී මේ රාජ්‍ය ආයතන හරහා එම වැඩ කටයුතු කිරීම මොනම ආකාරයකින්වත් අපි වෙනත් වැඩ කටයුතු වලට ආගමික නොවන වැඩ කටයුතු වලට සංස්කෘතික නොවන වැඩ කටයුතු වලට එක රුපියලක්වත් වැය කරලා නැහැ. මම ලෑස්ති ඕනම අවස්ථාවක කවුරු හරි ප්‍රශ්න කරනවා නම් වසරක පමණ කාලයක් තුල සංස්කෘතික අමාත්‍යංශයේ නායකත්වයෙන් සංස්කෘතික අරමුදලෙන් අපි ඉෂ්ට කරපු සේවාව පැහැදිලිව එළි දක්වලා ඒ වගේම අපි සූදානම් ඊට පෙර කාලවකවානුවලදී සංස්කෘතික අරමුදලේ මුදල් ආගමික නොවන වැඩ කටයුතු වලට යොදාගෙන තිබෙන ආකාරය ගැන හොඳ පැහැදිලි කිරීමක් කරා. අද රටේ වැසී තිබෙන විහාරස්ථාන නැවතත් වරක් ආරම්භ කරන්නට ජාතික වැඩසටහනක් අවශ්‍යයි. රට තුල ජාති භේදය ජාති වාදය ආගම් වේදේ ආගම් වාදේ නිර්මාණය කිරීම සාමත්ම නුසුදුසු ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. අපිට මහජන යාත්‍රා ලේබලයක් තිබුණා අපි සිංහල බෞද්ධකමට වැඩිය සලකන්නේ නැහැ කියලා. ඒ චෝදනාවෙන් ගැළවිලා ගිහිල්ලා අපිත් මේ රටට ආදරය කරන සිංහලකමට බෞද්ධකමට ගෞරව කරන ආදරය කරන පක්ෂයක් කියලා අපි යලිත් වතාවක් ජනතාව අතර ශක්තිමත් වේක ප්‍රකාශ කරන්න ඕනේ. යලි වතාවක් අපි පරණ විදිහටම මේ තිබුණේ අපේ කීර්තිය ගෞරවය ඒ වගේම ඔබ වහන්සේලා එක්ක තිබුණ සම්බන්ධය වැඩි දියුණු කරන්න කියලා. දැන් ඒකට තමයි අපි මේ සූදානම් වුනේ. මේ රටේ මේ විවිධත්වය ඇති උනේම අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ශාසනික උරුමය නිසා. එම නිසා මේ රටේ මේ ශාසනික උරුමය ඉහළින්ම ඔසවා තබන්නට ඉදිරියට ගෙන යන්නට සමගි ජන බලවේගයත් එයි නායක සජිත් ප්‍රේමදාස මහතුමා කැප වෙනවා. එතුමා තරම් පන්සල් වලට පූජ්‍යයක් පූජා කරන්න බිහි වෙච්ච නායකයෙ මට නම් මුණ ගැහිලා නැහැ. එතුමාගේ සලස්මක් තිබුණා සංඝාවාසනේ පන්සල් වලට සංකුංච සංඝාවාසයක් හදලා දෙන්න. පන්සලකට ගිහිල්ලා හාමුදුරනේ ගාවට ගිහිල්ලා සජිත් ගැන කරුණ කියන්න පුළුවන් කරුණ ඕන තරම් අපි ගාව තිනවා. අපේ රට වෙනුවෙන් උදාහරණ සේවාවක් කරන්න ඒ වගේම අහිංසක මිනිස්සුන්ගේ දුක හඳුනන නායකයෙක් එතුමා මං හිතන්නේ කනපත් පතත් බෙදා දෙන්න ආසාවක් තියෙන නායකයෙක්. කුරුණෑකල ප්‍රදේශයේ සිදු වූ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ වරදකරුවන්ට නීතිය කඩිනමින් ක්‍රියාත්මක වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අක්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
සෝමදාස අබේ වික්‍රමශූරීන් රචිත තොටගමුවේ ගුණවර්ධන වික්‍රමසිංහ පරපුර කෘතිය දොරට වැඩුම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාලේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා තොටගමුව බැලුවොත් විජේබා පිරිවෙන ඒ කාලේ දේශපාලන මධ්‍යස්ථානය රජතුමාට මුණුබුරෙක් ලැබෙනවා කියන්ට අද සිංහල පාර්ශවයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබුණේ ඊට විරුද්ධව තිබුණේ සපුමල් කුමාරයා වෙනුවෙන් හිටපු කණ්ඩායම අන්න එහෙම තමයි එදත් දේශපාලනේ තිබුණා මේවා නෙමෙයි අන්තිමට සපුමල් කුමාර රජු වුණාම ඇවිල්ලා විජේබා පිරිවෙනට ඇවිල්ලා රාහුල් හාන්දුරෝ එහුවා රාහුල් හාන්දුරෝ පැනලා ගියා ඉතින් මේ අද ඊයේ වෙන එකක් නෙමෙයි ඒ කාලෙත් මේ වගේම ක්‍රියාත්මක වුණා මේ ප්‍රදේශ ඉතිහාසයේ වැදගත්කම අද අපිට පේනලා अंतिम पराक्रम बाहु रजतुम अपेक्षक उपदेश प्रजातंत्रवादीट जयतिस्वसनवादेश තමන්ගේ කණ්ඩායම බේරගන්න බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයයි සජිත් ප්‍රේමදාස මහත්මයයි ඔබ හිතනවාද ඕකේ ඉන්න කට්ටිය ඉතුරු වෙයි කියලා. පයින්න බලාගෙන සෙට් එකක් දෙපැත්තෙම ඡන්දෙ ඉල්ලනවා. මහින්ද මහත්තයගේ පැත්තෙන් ඡන්දෙ ඉල්ලුවයි කියලා ඔක්කොම පාර්ලිමේන්තු යන බැරි නිසා වෙන වෙන තැන් වලින් ඇවිල්ලා පස්සේ සෙට් වෙනවා. ඕකර තමයි ආරම්භ වෙන්නේ. තනින් තනින් කණින් කණින් ආරංචි එනවා. මෙච්චර මුදලක් වියදම් කරලා අරණඩුව මෙච්චර නතර කළා දෙන්නම් වගේ දේවල්. අපට මේ අයගෙන් ඉස්සරහට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ජනතාව වෙනුවෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ජනතාවට යම් දෙයක් දිනා දෙන්න දැක්මක් තියෙන නායකයෝ නම් උනත හිත හදාගෙන ඉන්න පුළුවන්. කිසිම දෙයක් ගැන කිසිම දැක්මක් නැහැ. රටේ ආර්ථිකය ගැන හැඟීමක් නැහැ. දැන් අපිට ඕන කරනවා ජනතාව වෙනුවෙන් පෙනී දෙන ශක්තිමත් කණ්ඩායමක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙරට තරුණියට නව දැක්මක් සහිත ශක්තිමත් අනාගතයක් ගොඩනගෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ත දිසානායක මහතා පවසනවා. එප්පාවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අපිට ඕනකම තියෙන දිනදිවර වෙලා රතින්න පෙට්ටියක් හන්දිය පොත්තුල කෑගෝ ගහන්න නෙමෙයි පස්සෙන්දා වෙනකනුත් අපිට බැන බැන හිටිය කෙනාට හිතුනොත් එහෙම පස්සෙන්දා අපිට හතරක් ගහන්න යාවත් අපි ආදරෙන් පිළිගන්න ඕනකමක් තියෙනවා හැබැයි අපි දිනවන රටක් මේක පක්ෂක ජාග්‍රහණයක් නෙමෙයි රටක ජාග්‍රහණයක් ගෝඨාභය මහත්තය හරහා අපිට ඕනකම තිබුණේ රටක් ආදරගෙන නායකයෙක් හදාගන්න එහෙනම් ඒ නායකයව අපි හැදුවනම් ඒ නායකයත් එක්ක ඒ රට වෙනස් කරන්න අපි හැමෝගෙම හයියෙන්ද එකතු කරන්න ඕනකම තියෙනවා ගෝඨාභය මහත්තය වැඩියෙන් කතා राजपक्ष महत्व
ආර්ථික සැලසුම් හේතුවෙන් කොරෝනා වෛරසය මර්ධනය කිරීමට රජ අපොහොසත් වී ඇති බව සමගී ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපේ රජයේ පළවෙනි කටයුත්ත අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ජනතාවට දැනෙන ආකාරයට අඩු කිරීමට ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා පෙරේද ප්‍රකාශයක් කළා තිබා මේ රටේ ජනතාවගෙන් 141ක් මාසයකට හම් වෙන්නේ ඩොලරයකට අඩු ආදායමක්. ඒ කියන්නේ රුපියල් 200ට අඩුයි. 20000 කියන්නේ ප්‍රතිලාභ. අපි මේ ප්‍රතිලාභ අනිවාර්යයෙන්ම අපි ලබා දෙනවා. රල්සිංහ ප්‍රේමදාස මැතිතුමා ජනසභිය ගේන කොටත් කිව්වනේ ජනසභිය ගේන දෙන්න බෑ කියලා. නමුත් ජනසභිය දුන්නනේ. ඉතින් ඒ ආකාරයට 20000 ප්‍රතිලාභය අපි ජනතාවට ලබා දෙනවා. ඒක උවමනාව තමයි තියෙන්න ඕන. උවමනා තියනකොටම ඒක කරන්න පුළුවන්. අද කොරෝනා අවසන් නැහැ. කොරෝනා තත්ත්වය පොළේ ඉඳලාම මේ රජය හැංගු. දැන් රට පුරාම කොරෝනා ඉස්මතු වෙනවා. අපේ මූලික කාර්යය තමයි වෛද්‍යවරුන්ගේ උපදෙස් ගැනීම. මේ රජයේ වෛද්‍යවරුන්ට දීලා තියෙන මේ දෙවෙනි දැන්නේ පළවෙනි තැනදී දීලා තියෙන දේශපාලනඥයන්ටයි ඇඟේ අය තියෙන පුද්ගලයන්ට. මේ ප්‍රශ්නයට රජය මේ වෛද්‍යාංශය අමතක කළා. ඉතින් මේ අය මේ ප්‍රශ්නේ අනාගෙන තියෙන්නේ. දේශපාලන වේදිකාවේ පළවුව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. විවාද යනකොට බුදිය ගන්න එහෙමත් නැත්නම් කැන්ටින් එකටලා තේබොන මන්ත්‍රීවරු පිරිසක් අපිට තව දුට්ටක් අවශ්‍ය නැහැ. ඒ සඳහා සුදුසු පිරිසක් පත් කිරීමේ අත් නොහැලකි වගකීම තමුන්නාන්සලට තියෙනවා. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පෙරදැරිව රට දියුණු කිරීමේ ඉලක්කය තමයි කම ඉලක්කය තියෙන්නේ තමුන්නාන්සලට. මීළඟ පාර්ලිමේන්තුවේදී එන්න ඕන නීතියක් මහජන නියෝජිතයෙක් මේ අහිංසක අම්මල කතර ගහලා පච්චරාට පස්සේ එයාට ඒක විකුණන්න බැරි වෙන්න ආණ්ඩුවට හදිසියක් වුණොත් ඒ පැත්තට පනිනවා මේ පැත්තට පනිනවා ඒ පැත්තට පනින ලක්ෂ 500යි මේ පැත්තට පනින ලක්ෂ 500යි ලක්ෂ 1000යි එක්සත් ජාතික පක්ෂයේ කල යුතුයන්නේ ආණ්ඩුවක් පිහිටවීම සඳහා බලය ඉල්ලන එක නායකත්වයට මරා ගන්න සිරිකොතට මරා ගන්න කොළපාටන මරා ගන්න අලියට මරා ගන්න තත්ත්වෙට පත් වෙලා තිබෙනවා අලියාගේ ප්‍රශ්නයක් නැහැ අපි ඇද්දවව මාරු කරනවා පස්සෙන් දැන් පස්සේ සිරිකොත කියන්නේ මේ ජනතාවට අයිති දෙයක් අපි මේ සාධාරණත්වය ජනතාවට කරලා දෙන්න තමයි මේ ඉදිරිපත් විනාශ කරේ කියලා. ඒවා රැක ගැනීම සඳහා පියවර ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වුණාට පස්සේ කුරුණෑගල ඇති වෙච්ච සිද්ධිය දඩමීමා කරගෙන සම්පූර්ණ දේශපාලන වාසියක් ගන්නයි මේ උත්සාහ කරන්නේ. කිසිසේත්ම මේ රජයේ පුරාවස්තු විනාශයට අනුබල දෙන්නේ නැහැ. ඒ වගේම නිදන් හැරීමට අනුබල දෙන්නේත් නැහැ. වලස්පුල්ල බෝවල ප්‍රදේශයේ නිවසක භූගත බංකරයක සංගවා තිබූ හමුදා ඇඳුම් කට්ටලු කිහිපයක් ගිනි අවේ ජීවවුන්ද සහ තවත් තියුණු ආයුධ තුකයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ අවියාවුද සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ සවස වලස්මුල්ල පොලිස් වසමේ බෝවල දකුණු ප්‍රදේශයේදී තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටපත් අවියාවුද අතර විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ එකක්, මෙරට නිෂ්පාදිත ගිනි අවි එකක්, T56 වර්ගයේ ජීව උණ්ඩ 103ක්, T56 පුහුණු උණ්ඩ 21ක්, එක් කඩුවක්, එක කෙටේරියක් සහ බයිනෙත්තු පීයක් සහ යුද හමුදා නිල ඇඳුම් කට්ටල කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. අත්තරංගුඩක සැකකරු වයස අවුරුදු 57ක් වූ බෝවල දකුණු වලස්මුල්ල ලිපිනේ පදිංචිකරුවෙකු වනවා. සැකකරු අද දින වලස්මුල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා. එත් සමකින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවටපත් වෙනවා. යලිතමෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.